ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඉතාම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක්. අපේ උත්තරීතර නායකයා විදිහට සැලකන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපේ උත්තරීතර නායකයා විදිහට සැලකන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ වැඩපිළිවෙල, එතුමාගේ චින්තන ධාරාව තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කරපද්ධතිය විදිහට අපි පාවිච්චි කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මතවාදමය වශයෙන් කාටවත් පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසි දවසක නායකත්වයේ අනට අකීකරුවන සමාජික වෙන පක්ෂයක් නෙවෙයි. ඒ නායකයාගේ අන තමයි ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ. වර්තමාන මුදල් ඇමතුමා දැඩි තීන්දුවක ඉන්න ණය අරගෙන අපි ණය ගවන්නේ නැහැ. අපි හම්බ කරලා ණය ගෙවමු. එතකොට අලුත් ආදායම් මාර්ග උත්පාදනය කරගනිමු. ඒක කෙටි කාලිනු කරන්න අමාරුයි නේද? නැහැ ඉතින් ඒක මම කිව්වේ කෙටි කාලිනු උත්තර නැහැ කියලා. දැන් කෙටි කාලින ප්‍රශ්නේ මොකද කරන්නේ? දැන් කෙටි කාලින අපිට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් කෙටි කාලින අපිට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපි ඇත්තටම අපි මේ වෙනකොට ඩොලර් බිලියන 5.2ක් ණය ගෙවලා තියෙනවා. මේ අවුරුදු දෙක කාල සීමාව තුළ හේතුව අපි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර සම්බන්ධයෙන් කිසිම ආකාරයක මේ පටලැවිල්ලක් ඇති කරගෙන නැහැ. ඒ කියන්නේ අපි කවදාවත් ඩිෆෝල්ට් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඩොලර් තියෙනවද? ඉතින් මේ කිව්වේ කොහොමද නැත්තම්? නේද මෙතෙන්ද ඇවිල්ලා කතා කරපුව හැම රජයේ නියෝජිතයෙක්ම කිව්වේ අපි ලොකු ආර්ථික අරමුදේ ඉන්නේ අපිට දැන් ඩොලර් නැහැ කියලා. ඔබතුමා විතරයි මේ කියන්නේ ඩොලර් තියෙනවා කියලා. ඔබතුමා කොහෙද දැන් ඩොලර් තියන්නේ? නේද? මම මේ කියන්නේ අපි මේ අපි ගෙවලා තියෙනවා කියලා කියන්නේ. නෑ හරි දැන් ඉස්සරහට දැන් දැන් මේ ඉතින් ඉස්සරහට ඉන්දර ටික කියන්නේ බිලියන 1.7ක් ගෙවන්නේ. ඉතින් ඒක ගෙවන සැලසුම් ආණ්ඩුවට තියෙනවා. ඒක ගෙවන සැලසුම් ආණ්ඩුවට තියෙනවා. ඔය කතා කරන කිසි කෙනෙක් රසායන විද්‍යාඥයෝ නෙමෙයි. ගෑස් සිලින්ඩර් මිලියන 4-5ක් පාවිච්චි කරන රටක ගෑස් සිලින්ඩර් 4-5ක් පිපිරෙනකොට ඒ පිළිබඳව කොහොමද මේ විදිහේ මතවාදී අරගලයක් මෙහෙවන්නේ? අපේ ගෙදර ගෑස් එක තව ලීක්ුන්නේ නැහැ. මේ ප්ලේන් එකේ ගෙවල් 11ක් තියෙනවා. 11ම ලීක්ුන්නේ. ලිස්සන සරක ඇවිදිනකොට හැමෝම වැටෙන්නේ. ඒ වගේ තමයි. අපේ උත්තරීතර නායකයා විදිහට සැලකන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.